කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදාසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සංවර්ධන යුගයකද අගමැති පහදයි පාස්කු ප්‍රහාරයට මම සම්බන්ධ නැහැ කුරුසේ අත තබා දිවුරන්න සෝදානම් බව මෛත්‍රී කියයි ජනතාවගේ ගැටලු විසඳන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ අනව කියයි जलयोजना क्रमे सह किरम बस नवतुंपल जनता ऐतिहत पत्किरीम अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन सिदूना सेमट पिरिसुदु पानीय जलय लबादी में वेडपिलिवेले अटते जातिक जल संपादन हा जलापवहन मंडलय मगिन ऑस्ट्रियानु रजे हा श्रीलंका रजे अरमुदल यटते मेम किरम कटुवन जलयोजना क्रमय इदिगर तिबेनवा मेम व्यापृतिय मगिन ग्राम सेवा वसम 34 कट पिरिसुदु पानीय जलय लबादीम सिदुवनवा मे अतर रुपयाल मिलियन 40क पमन व्यय करमिन वेडनिम कल किरम बस नवतुंपल महिंद चिंतन पुरनेगुम व्यापृतियन आरंभ कल व्यापृतिया पसुगिय यहापान रजे विसिन मुलिमुनिम नवतातिबु मेम बस नवतुंपल कडकामर हायकिंद समन्वितयि अपि आरंभ करपु संवर्धने अतर मग नवतुना जात्यंतर वराय हदीम वेवा गुवंतोटुपोल हदीम वेवा मे सियल्लक्म मे प्रदेश वल दियुनुवट करपु वड कटियुतु एदाय आंडुव अपेम पालिगन्न हितागेन नवत्तुवा किसीम देयक् करियै नै प्रति अनिकुत संवर्धन कटियुतु अपिट गेदरट लाइट तियेनवनम अपि गेदरट पार तियेनवनम अपि गेदरट गमनागमने पहासुकम तियेनवनम एक तुलिन जनतावगे प्रश्न राशियकट पिलितुरु लबा देन्नट पुलुवंकम तियेनु एक पलातकट सीमा वेन्ने नैतुव एक प्रदेशयकट सीमा वेन्ने नैतुव मुलु लंकावेम एकहा समानव मे संवर्धन वेडपिलिवल क्रियात्मक वुणा उतुर वेवा दकुण वेवा नगिनहिर वेवा बटहिर वेवा मे सियलु पलात्वल संवर्धन एकाकारी सिदुवेमिन पवतिन युगयक अपिट तिबुणे नै कियलयि अपिट पुताक वेन्ने पास्को प्रहारेट तमा संबंध नति बवट कुरुसे अत तबा दिवरान्न सोदानं बव हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनवा पोलोन्नरुव नवनगरे निर्मले कतोलिक देवस्थाने पवति उत्सवयकट एक्वेमिन हिटपु जनाधिपति वरया मे बव प्रकाश कला पोलोन्नरुव नवनगरे निर्मली कतोलिक देवस्थाने संवर्धन कटयुतु आरंभ कर तिबेनवा ए हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन කාරණයක් පිළිබඳව මේ උතුම් දේවස්ථානයේ සිට මම කියන්නට ඕනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මට මේ පිළිබඳව යම් හෝ තොරතුරක් බුද්ධයන්සෝ ආරක්ෂක සමාව දැනුවත් කළා මම රටෙන් පිට වෙන්නේ නැහැ බෞද්ධෙක් විදියට බුදුන් වහන්සේගේ දෙපා නැමද මට කියන්න පුළුවන් සත්‍ය වශයෙන් මේ තොරතුරු කිසි දෙයක් මම දැනුවත් වුණේ නැහැ කියලා මේ උතුම් දේවස්ථානයේ වේවා ඕනම තැනක කුරුසේ යතකසා ඒ අති උතුම් කුරුසේ යතකසා මට කියන්න පුළුවන් මේ කිසිම තොරතුරක් මට ලැබුවේ නැහැ කියලා එවැනි දෙයක් මම දැනගෙන හිටියා නම් මම කවදාවත් ඒ සඳහා අවශ්‍ය පියවර නොගෙන සිටින්නේ නැහැ මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව පන්නරය හරියටට යන තේමාවෙන් පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී අද පැවැත්වුණා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නරුවයි මමයි මමයි පොළොන්නරුවයි කියන්නේ දෙකක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රශ්න වලට බාධා වලට කරදර වලට අභියෝග වලට මෝන දුන්නේ අද ඊයේ නෙවෙයි පිට අද ගල් ගැහුවට පිට අද චරිත ඝාතන කළාට අද මට හොරෙක් කියලා කිව්වට මට නිඳා අපහාස කළාට ඒවට අපි සැලෙන්නේ නැහැ කවුරු ගැහුවත් කොහෙන් ගැහුවත් පොළොන්නරු ජනතාවගේ ආශිර්වාදයේ තුල මම උත්කුණ්ඩක් ඇතුව ශක්තියෙන් ඉන්නවයි කියන එක මම තමුන්නාසලට බොහොම පැහැදිලිව කියන්නට ඕන අද අපේ රටේ ප්‍රශ්න ගොඩයි පොළොන්නරු ජනතාවගෙන් ඡන්දය අරන් ගින් පොළොන්නරුවෙන් ඉන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු 3 දෙනෙක් මම හැර ඒ එක්කෙනෙක් මේ ගොවි ජනතාව විඳින දුක ගැන කතා කරලා තියෙනවා නැහැ හැමදේටම yes sir oh sir එච්චරයි මම පැහැදිලිව කියන්නට ඕන මගෙන් පස්සේ මම බාර දුන්නේ මේ ප්‍රශ්න නැති ලස්සන හොඳ රටක් මිනිස්සු කාලබීලා හිටියා ගොවිය හොඳට ගොවිතැන් කළා අද අපි සියල්ලම මේ රටේ ආණ්ඩු කරන අයත් නොකරන අයත් සියලු දෙනා එකට එකතු විය යුතු අවස්ථාවක් මේක ආණ්ඩුවද විපක්ෂයද කියන ප්‍රශ්නේ නෙවෙයි ලෝක බලවතුන් යුද බිමක මහා යුද්ධයක් ආරම්භ කිරීම අපිට පේන දෙයක්
उतुरे जनता वे इन्ने खाते कद खेला ये वागे मा अद पोलोन्नरु दिस्त्रिक्के में सामुलुव तुलिंग दकुने जनता वगे प्रतिचारे पिलीबंदव पणिविडयक अपट මේ රටේ ජනතාවට ලබා දෙන්නට පුළුවන්. රට ඉල්ලනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අපේ දොරවල් ටික වහගත්තොත් හරියනවද? ආරාධනා කරනවා නැවත වතාවක් අපේ මහගෙදරට එන්න කියලා. රටේ ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳ වත්මන් ආණ්ඩුවට කිසිදු තැකීමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ තංගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමේ. අද විදුලිය නැති හේතු කොටගෙන අධ්‍යාපන කරන්න බරපතලකට පත් වී තිබෙනවා විශාල ප්‍රමාණ බස් රථ හිමියෝ පාරට ඇවිල්ලා කියන දුරගමන් ගන්න යන විදියක් නැහැ තෙල් ටික දහවන්න විදියක් නැහැ විශාල තෙල් හිඩියක් ඇති වී තිබෙනවා ඒ නිසා මේ රටේ පුරවැසියන් හැමදෙනාම අද හඬ නගලා කියන කුමක් තමන්ගේ ජීවිත කාලය ඇතුළත දැක තිබෙන විශාලතම ජනතා පීඩාවට පත් කරන පාලනය මේ කෝගේ මහදාගත් සත්කත්තු යාන්දු මේක තමයි මේ ජනතා පීඩාවට පත් කරමින් තිබෙන්නේ විසඳු මාන කෙනෙක් ඉන්නවා සාකච්ඡා කරනවා යෝජනා කරනවා අරුපදයකන කියලාද කිසිවක් නැහැ. තෙල් ලැබෙතියක් ඉන්නවා පෙට්‍රල් ෂෙඩ් එකේ තෙල් ගහන මල්ලි වගේ. එයා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් කරනවා. තව දින දෙකයි තෙල් ඩොලර් දුන්න නැත්නම් හිට ඉඳන් තෙල් නැහැ. ඊට පස්සේ කියනවා ඩීසල් වැඩි කරන්න ඕන 52කින් පෙට්‍රල් වැඩි කරන්න ඕන 17කින් බලශක්තිය මතිවරය. තෙල් ලැබෙතිවරය. මේ අරුපදයක් තිබෙන වලාවක. ඒකද කල්පනා කරලා විසඳුම හොන වෙනුවට පෙට්‍රල් ෂෙඩ් එකේ තෙල් ගහන මල්ලි වගේ තෙල් තියෙනවද නැද්ද කියලා කියනවා. විදුලි බලවතී. පය හතරමාරක් පහක් විදුලිය කපන. බලාගාරයක දුවා ගන්න විදියක් නැහැ තෙල් නැතුව. විදුලි බලවතී ලංකාවෙත් නේද ලදාමිනි ලොකුගේ වෝට් දන්නෙත් නැ කිලෝවෝට් දන්නෙත් නැ එහෙම එමතිව ප්‍රශ්න විසඳීම සඳහා පාලකයෝ එම පාලකයෝ ඉන්න බව පේන්නේ නේ මුදල් එමතිවරේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා රටේ ආර්ථික තත්ත්ව ගැන කියන්න ඕන මෙන්න මේක තමයි තමගේ විසඳුම් මාර්ගය කියලා කියන්න ඕන හැබැයි මුදල් එමති කෙනෙක් ඉන්නවා කසාය බීපු ගොළුව වගේ නෝ කතා නෝ සිනා අපේ රටේ වෙළඳ එමති කෙනෙක් ඉන්නවා විශාල බහන්ඳ හිඩයක් ඇති වෙනවා බහන්ඳ මිල ඉහළ යනවා විලඳ එමති ඊට වඩා හොඳයි පිටකොටුවේ තොග මුදලාලි බන්දුලට වඩා ඩොලර් ගලාගෙන ඉන්න තත්ත්වකට මුහුණ දී තිබෙනවා කන්ටේනර් නිදහස් කරගන්න බෑ බහන්ඳ මිල ඉහළ යමින් තිබෙනවා තෙල් නැති වුණොත් මරුපදයක් තිබෙනවා ජනාධිපතිවරයා මිල්කෝ එක බලන්න යනවා මේ ජනතාව පිළිබඳව හෝ මේ රට පිළිබඳව හෝ රටේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව හෝ කිසිදු සංවේදීතාවයක් නැති ආණ්ඩුව මේක පළවා හැරිය යුතුමයි දැන් එයාස්සේ මෛත්‍රීපාල මහතා වේදිකාවට ඇවිල්ලා කියනවා එයාගේ කාලෙ නම් ටොප් කිරුද ඉතින් එයාගේ කාලේ ටොප් කියලා කියන මේ කාලේ නේද මේ කාලේ මොන තරම් කඩාවැටෙන්න උනද ජනතාවට හිතනවා මේක දිහා බලනකොට ඒකත් ඇත්ත තමයි වගේ කියලා දැන් මොකද්ද මේ වෙලා තිබෙන්නේ මේ රටේ ජනතාව පළගහිනා ආණ්ඩුව පළවහරිනවා හැබැයි පළවහරලා ගේන ආණ්ඩුව ජනතාව හිතත් වඩා වැඩියෙන් පීඩාවට ලක් කරනවා එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන මොකද්ද මේ පෙරණි අසාර්ථක එකම පන්නේ එකම ගමන් මඟ කියපු මේ දේශපාලන කණ්ඩායම් දෙකම ප්‍රතික්ෂේප කරන නව ව්‍යාපාරයකට මේ රටේ බලය පරිවර්තනය කළ යුතුයි එහෙනම් අපේ රටට මොනවද ගාම්බුවද මෙතරකල් හදුනේ මහජනක ධනේ කෝටි ප්‍රකට ගණන් හොරකම් කරපු ආණ්ඩුව අපි හදන්න ඕන මොන වගේ ආණ්ඩුවක් මහජනයගේ මුදල් සතයක් හොරකම් නොකරන සතයක් නාස්ති නොකරන පාලනයක් මේ රටේ හදන්න ඕන ඒක හදන්න පුළුවන්කම තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි මේ රටේ දූෂණයෙන් තොර පාලනයක් ඒකත් ගොඩනගන දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් මේ විදුලිය කපනවා අපි උමාවේ කිලෝමීටර 20ක් පමණ වැලිමඩ ඉඳලා ඇල්ලටවත් උමගක් හදලා වතුර ගෙනල්ලා පොළොව යට විදුලිය නිෂ්පාදනය කිරීමේ විදුලි බලාගාරයක් හදලා සැලසුම් කළා යහපාලන ආණ්ඩුවව නැවැත්තුවා දැන් මේ කරන්නේ ඉන්දියන් ඔයිල් වැඩි කළා සිපෙට් කොහොත් වැඩි කරනවා ඔය ගම්මන් පිළ පෞගේ දවස කෙකර ගෑවේ ඕක දාන්න තමයි මේ විදුලි කපන්නේ ප්‍රධාන හේතුව මොකද ඉන්ධන ඒතර ඉන්ධන වල ප්‍රශ්න මොකක්ද තියෙන ඩොලර්ස් ඒතර පිටකොටුවේ ඇපල් ගේන ඩොලර්ස් තියෙනවා ඉන්ධන ගේන ඩොලර්ස් නෑ ඒතර ලෝකයේ තෙල් හිඟයක් ඇති වෙලා තියෙනවා රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක තෙල් ටික ගන්න මුදල් අඩු වෙනකොට ඒතර විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා තරඟකාරී විභාගයේ මුණ දෙන දරුවන්ට පැය පහක විදුලිය කපහරිමක් තුල කොහොමද තමන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන්නේ අපි ජනාධිපතිරට කියනවා අඩු ගානේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන සියලු පක්ෂ එකතු කරලා මේ රටේ ජනතාව ජීවත් වෙන මාර්ගයකට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්න කොරෝනා වසංගතය නිසා හා ලෝකාර්ථික අවපාතියත් ලාංකික ආර්ථික අවපාතියත් අතරට දැන් එයාස්සේ යුක්‍රේන් යුද්ධයක් බලපාලා තියෙනවා නිමල් සිරිපාල ඇමතිවරයා බදුල්ලේ ඉඳලා එනකොට
මග වාහනේ නැවතිලා එයාගෙම මුහුණු පොතට එයා දාලා දුන්නා මගේ වාහනේ නැවතුණා කොහෙවත් පෙට්‍රල් නැහැ මගේ වාහනේට ගහන්න දැන් මම කොළඹ ඉඳලා පෙට්‍රල් අරගෙනකන් ඉන්නවා මග නැවතිලා කියලා මේ රටේ විදුලි අර්බුදයට පිළියමක් විදියට ඉන්දියානු රජයත් අපේ රජයත් එකට එකතු කළා කම්පැනියක් හදලා සම්පූර් බලාගාරය අලුතෙන් හදන්න ටෙන්ඩර් ඩොකියුමන්ට් එකක් හැදුවා කරාද පහු ගියාන් දැන් විදුලිය තමනේ කියන කතා කරන්නේ පිට රටක දවසක් පැය 5ක් ලයිට් කැපුවා නම් මිනිස්සු ඔක්කොම මේ වෙනකොට පාරේ අපිට අයිතියක් තියෙනවා කියන අන්තිම රුපියල වෙනකන් අපි ලයිට් බිල ගෙවනවා නම් අන්තිම රුපියල වෙනකන් අපි වතුර බිල ගෙවනවා නම් අපි සල්ලි දීලා නම් ඉන්ධන ගන්නෙ උඹලා හඳෙන් හරි ගිහිල්ලා මොන ලෝකෙන් හරි අපිට කරන්ට් එක දෙන්න ඕනේ උදේ වෙනකොට IOC සමාගමෙන් තෙල් බිල වැඩි කරලා තියෙනවා මේ සමාගම මේ රටට ගෙනාවේ කවුද අපිද ඒගොල්ලන්ට මේක දියලදුනේ අපිද නෑ එදා 2002 ආණ්ඩුවෙන් තමයි සෙට් එක ඔක්කොම IOC සමාගමට දීලා අද අපේ ඇඟේ තියන්න හදනවා IOC සමාගම තමන්ගේ බල අධිකාරිය රට තුල ඒගොල්ලෝ අද ස්ථාපනය කරලා අද තෙල් වල මිල තීන්දුව කරන්නා වූ තත්ත්වයකට අද IOC සමාගමට අද ඇකි වෙලා තිබෙනවා ඒක තුල පේන්න තියෙන දේ තමයි රටේ බලශක්තිය අද විදේශීය සමාගම් වලට තීන්දුව తీර්ණ ගන්න ආණ්ඩුව ඉඩ දීලා තියෙනවා විදුලිය කපා හැරීම අපිත් විශ්වාස කරනවා සුදුසු නෑ किसी वक्त एक होना किया नाम डीजल लंका में हदन नहीं डीजल मिल गणा अवसान दी आंडोट जलित मिल सलका बल सिद्ध ඉන්දියාවෙන් ලබා දීමට එකගතාවය පළ වූ ඇමරිකානු ඩොලර් බිලියනයක ආධාර මුදලට අදාළ ගිවිසුම් වලට කඩිනමින් එළඹෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිකල මහතා පවසනවා. මේ අතර රටට ඩොලර් ලබා ගත හැකි තවත් ක්‍රමයක් ගැන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය හෙළි කළා. අපේ රටේ ආර්ථික ප්‍රශ්න සියල්ලටම දැන් හේතුව බවට පත් වෙලා තියෙන ඩොලර්. මේ වන විට රටේ ඩොලර් සංචිත හිඳිලා ගිහිල්ලා. ඉන්ධන, ඖෂධ වල ඉඳලා ඇඳුම් වලට අවශ්‍ය නූල් පවා ගෙන්වන්න ණය වෙරළිපි සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. මේ හැම දෙයක් සඳහාම 2022 වසරේ ජනවාරි මාසයේ අවසන් වෙන විට අපේ රටේ ඉතිරි වෙලා තියෙන ඩොලර් මිලියන 2360.6ක් පමණයි. මේ නිසා අපේ රට විදේශ විනිමය සංචිත අතින් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පසු කරමින් සිටිනවා. මීට රජයේද විවිධ ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යනවන බාණ්ඩ වශයෙන් වාහන ආනයනයටද සීමා පැන වුණා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට මෙවැනි විට මහ බැංකුව කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 203ක් ලෙසයි. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මෙන්ම සංචාරක ව්‍යාපාරය හරහා ඩොලර් ඉපයීමට රජය අපේක්ෂා කළත් එහි අපේක්ෂිත ඉලක්ක කරා යාමට හැකියාව පවතීද කියන එක ප්‍රශ්නයක්. විදේශ ප්‍රේෂණ පවා නීත්‍යානුකූල නැති පාරෙන් වැඩි මුදලට මෙරට පැමිණීම නිසා පසුගිය ජනවාරි මාසයේදී ලද ප්‍රේෂණ පසුගිය වසරට සාපේක්ෂව 66.6%කින් පහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර රටට අවශ්‍ය ඩොලර් හොයන්න අසල්වැසි රටවලින්ද සහය ඉල්ලා තිබෙනවා. පසුගිය දිනවල ඉන්දියාවෙන් අපේ රටට ඉන්ධන ලබා ගැනීමට ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් හිමි වුණා. මේ අතර තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය ආධාර පැකේජයක් සඳහා ඉන්දියාව සිය එකඟතාවය පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුම් සඳහා කඩිනමින් එළඹෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිකල මහතා සියතට සඳහන් කළේ මෙම ණය ආධාර මුදල මූල්‍යමය ආධාරයක් ලෙස නොව අත්‍යවශ්‍ය බාණ්ඩ ලබා ගැනීමේ ආධාරයක් වශයෙන් මෙරටට ලබා දීමට නියමිතයි. රටේ තියෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සොයන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා ලෙස විවිධ පාර්ශ්ව පසුගියදා ප්‍රකාශ කළා. ඒ අනුව ඊට අදාළ තාක්ෂණික සහාය ලබා ගැනීම වෙනුවෙන් අවධානය යොමු කළ බවයි පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නම් ප්‍රකාශ කළේ. මේ කෙසේ වෙතත් රටට අවශ්‍ය ඩොලර් හොයා ගන්න තවත් ඉතිරි වෙලා තියෙන මාර්ගයක් ගැන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය රජයට මතක් කළා. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ඇවිල්ලා මේ රටේ ගිලුණා. වාසුදේව නානායක්කාර මහත්තයා තරම් අප්පුඩි ගහපු එක්කෙනෙක් නැහැ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගන්නකොට. එයා කිව්වා හරි ෂෝ වන්දියක් හම්බ වෙන. දැන් මං ආසයි වාසුදේව නානායක්කාර මහත්තයන් අහන්න අමතක වුණාද කියලා. දැන් ඩොලර් බිලියන 5ක් අපේ රටට ණයයි නැව් සමාග. දැන් පුළුවන් නම් වාසුදේව නානායක්කාර මහත්තයර පුළුවන් බෑග් එකක් අරන් ගිහිල්ලා නැව් සමාගමට ගිහිල්ලා ඩොලර් බිලියන 5 එකතු කරගෙන එන්න. මොකද ඔබතුමාට ඒක එකතු කරන් ආවොත් ඔබතුමා වීරයෙක් වෙනවා. මොකද මේ වෙලාවේ අතේ සතේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා දැන දැනත් ඩොලර් බිලියන 5ක් තියෙනවා කියලා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සල්ලි සත්
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.